අයිබෝන් පුංචි දුවේ පුතේ ඉතින් ඔන්න අදත් අපි සූදානම් වෙනවා ලස්සන අකුරු යාලුවෙක් ඉගෙන ගන්න. දැන් මන් දන්නවා පුතාලා මේ වෙනකොට අපේ ඉමාශි ආයතනයේ චූටි බබා පත්තරේ හැම ළඟට අරගෙන ඇති. පුතේ මේ මං ආදු ගණන අකුරු යාලුවා ඉන්නේ නම් හැබැයි මාර්තු කලාපේ ගෙදර ඇති. ඉතින් මේ පත්තරෙත් ළඟට අරගෙන සූදානම් වෙන්න කියලා මං පාඩමට කලින් ඔන්න චුට්ටක් මතක් කරනවා. හරි. දැන් චූටි පුතේ මේ දවස්වල ඉස්කෝලේ අකුරු ගොඩාක් ඉගෙන ගන්නවා නේද? හරි. මං හිතනවා දැන් අපි මේ උගන්නනේ අකුරු යාලුවා ඉස්කෝලේ පුංචි පුතාලේ ගෙන ගන්න අකුරු යාලුවට තවත් පොඩි උදව්වක් වෙයි කියලා. හොඳයි. එහෙනම් අපි බලමු අද ටීචර් මොනවද අරගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා. ඔන්න දැන් හපන් අකුරු ඉගෙන ගන්න කලින් පුංචිම පුංචි සිදුවීමකට අහුම්කන් දෙන්න තමයි සූදානම් වෙන්නේ. ටීචර් හැමදාම පුතාලට කියලා දීලා තියෙනවා නේද? මව්බස විෂය කියලා කියන්නේ මගේ චූටි පුතේ ලියන එකම විතරක් නෙමෙයි. අපි සවන් දෙන්න ඕනි, කතා කරන්න ඕනි, ඒ වගේම කියවන්න ඕනි, ශබ්ද නගා හොඳින් කියවන්න ඕනි, ඒ වගේම ලියන්න ඕනි පුතේ. කරුණු කාරණා හතරක් සම්පූර්ණ වෙන්න ඕනි මව්බස විෂය ඇතුලේ. හොඳයි. එහෙනම් ඔන්න අපි පළවෙනි කාරණාව සම්පූර්ණ කරගන්නයි සූදානම් වෙන්නේ. ඔව්, අපි සවන් දෙන්නයි පුතේ මේ සූදානම් වෙන්නේ. හරි. ඔන්න එහෙනම් ටීචර් පුංචිම පුංචි සිදුවීමක් තමයි කියන්නේ. ඊට කලින් මට කියන්න බලන්න හැමෝටම යාළුවෝ ඉන්නවද? ඉන්නවද? යාළුවෝ ගොඩක් ඉන්නවද? කොමට ඇඟිලි වලින් පෙන්වන්න කී දෙනෙක් ඉන්නවද කියලා? එක්කෙනයි? නෑ නේද? දැන් සමහර අය අතේ ඇඟිලි 10ම පෙන්වනවා. ඊටත් වඩා ඉන්නවා නේද? ඇඟිලි වලින් කියන්නවත් බැරි තරම් ගොඩක් අය ඉන්නවා නේද පුතේ? හරි. ඔන්න ඔය වගේ පුංචි යාළුවෝ ටිකක් ගැන තමයි අද මම ඔයගලන් එක කතා කරන්නේ. දැන් පුතේ ඔයගලන්ට යාළුවෝ ඉන්නවා වගේම පුංචි යාළුවෝ වගේක් හිටියා මෙන්න මෙහෙම. මේ බලන්න මේ මාළු යාළුවෝ ටිකක් හිටියා. මොහොඳේ ලස්සන ලස්සන පාට ලස්සන මාළු යාළුවෝ ටිකක් හිටියා මොහොඳේ. ඉතින් ඔය මොහොඳේ ඔය යාළුවෝ මාළු යාළුවෝ ඉන්නකොට තව හිටියා ලස්සනම ලස්සන ටිකක් ලොකු කවුදර මොහොඳේ ඉන්න ලොකුම ලොකු මාළුවා තල්මහ. ඔන්න ලස්සන තල්මස් පැටියෙකුත් හිටියා. දැන් මේ යාළුවෝ චූටීනේ. චූටි ලස්සන යාළු මාළු සෙල්ලම් කරනවා. ඒගොල්ලන් ආසාස විදියට හෙදුවනෝ මිහෙදුවනෝ කැරකි කැරකි පීනනවා. සතුටින් හිටියා. තල්මස් පැටිය ටිකක් ලොකුයිනේ. මේ පුංචි මාළු යාළුවෝ තල්මස් පැටියට බයයි. අනේ හරි හොඳයි. හැබැයි මාළු යාළුවෝ එයාට බයයි. ඉතින් ඒක නිසා මේ කවුරුත් තල්මස් පැටියට කතා කරේ නෑ ඒගොල්ලොත් එක්ක සෙල්ලම් කරන්න එන්න කියලා. ඉතින් පුතේ තල්මස් පැටිය පව්. එයා තනියම මොහොඳේ පීන ඉන්නවා. තනියෙන් නේද ඉන්නේ. එයාට යාළුවෝ කවුරුත් නෑ. ඔන්න පුතේ ඉතින් මේ පුංචි තල්මස් පැටියා ගොඩක් දුකෙන් ඉන්නේ. එයා ටිකක් හවස් වෙනකොට දුක වැඩි කමට එයා මොකද දන්නවද කරේ? එයා ගියා මුහුදෙන් චුට්ටක් උඩට ඇවිල්ලා එයා බලන් ඉන්නවා අහස දිහා. එයාට දුකයිනේ. ඉතින් අහසේ ගොඩක් තරු පායලා. ඉතින් මේ තල්මස් පැටියා පුරුදු වෙලා හිටිය හැමදාම චුට්ටක් රෑ වෙනකොට මුහුදෙන් උඩට ඇවිල්ලා තරු පැංච දිහා බලාගෙන ඉන්න. කවුරු දිහාද පුතේ බලාගෙන ඉන්නේ? මෙන්න මේ ලස්සන තරු පැංච දිහා. තරු පැංච අහනවා, ඇයි පුංචි තල්මස් පැටියෝ මේ බලන අඬන්න වගේ පවු නේද? යාට යාළුවෝ කවුරුත් නැණ. ඉතින් යාට දුක හිතිලා. ඉතින් එයාගෙන් අහනවා තරු පැංච, ඇයි පුංචි තල්මස් පැටියෝ ඔයාට දුකයිද? ඇයි මේ අඬන්න වගේ ඉන්නේ? ඉතින් තල්මස් පැටියා පුරුදු වුණා මෙන්න මේ පුංචි තරු පැංචොත් එක්ක කතා කරන්න. ඊට පස්සේ තරු පැංචෝ කිව්වා, ඊළඟ දවසේ ඔයා තනියෙන් ඉන්න ඕනේ නැහැ, ඔයාට යාළුවෝ ගොඩක් හම්බ වෙයි කියලා. මෙන්න මේ තරු පැංචා කිව්වා අනිත් යාළුවන්ට එයා කියන්නම් කියලා. තල්මස් පැටියට බය වෙන්න එපා, යා ලොකු වුණාට කරදර කරන්නේ නැහැ කියලා කියන්නම් කියලා තරු පැංචා පොරොන්දු වුණා. ඔන්න ඊට පස්සේ නම් අනිත් පුංචි මාළු පැටව් තල්මස් පැටියත් එක්ක සතුටින් සෙල්ලම් කරාලු. එහෙම තමයි කතන්දරේ තියෙන්නේ. හරි. ඕන දැන් චූටි පුතාලට ගොඩක් දේවල් ඇහුණා මේ පුංචි කතන්දරේ ඇතුලේ නේද? මොනවද පුතේ ඇහුනේ? මතක් කරන්න බලන්න ඇහුණු දේවල්. මොනවද ඇහුනේ? තල්මස් පැටියෙක් හිටියා, තරු පැංචෝ හිටියා නේද? තල්මස් පැටියා, තරු පැංචෝ හිටියා. දැන් ඔයාලට ඇහෙනවද පුතේ තල්මස් පැටියා කියනකොට තරු පැංචා කියනකොට පටන් ගන්න මොන අකුරෙන්ද? මොන අකුරෙන්ද? තරු පැංචෝ කියනකොට, තරු කියනකොට. මේ බලන්නක තරු ටිකක් තියෙනවා. තරු වල කවුරු හරි තරු වල පිටිපස්සේ හැංගිලා ඉන්නවා වගේද?
හැංගිලා ඉන්නවා වගේ නේද බලමුද කවුද ඉන්නේ කියලා ආ ඔන්න බලන්න මේ තරු ටික ආස්සේ කවුද හැංගිලා ඉන්නේ කියලා බලන්න මේ බලන්නකෝ කවුද හැංගිලා ඉඳලා තියෙන්නේ ආ ත අකුරු යාළුවා නේද පුතේ එහෙනම් අද අපි ඉගෙන ගන්න යන්නේ ත අකුරු යාළුවා තරු කියනකොට තල්මස් පැටියා කියනකොට මොකද්ද අපිට ඕන වෙන්නේ ත අකුරු යාළුවා මෙන්න මෙයාම තමයි අපිට ඕන වෙන්නේ හරි ඔන්න එහෙනම් දැන් මම ප්‍රශ්න අහන වෙලාවයි දැන් ඕන තරු කාඩ් එකක් එහෙම අරගෙන ඇත්තේ අම්මා ටීච ළඟට පුතේ කවුද මේ මූදේ පීන පීන හිටියේ අර ලොකු එක්කෙනා කවුද මොකද්ද එයාගේ නම මට ඇහුනේ නෑ වාගේ මොකද නම ඕ තල්මස් පැටියා මේ ඉන්නේ නේද ඔන්න තල්මස් පැටියෙක් තමයි මේ ඉන්නේ දැන් ඔන්න තල්මස් පැටියා කියනකොට මේ රතු පාටෙන් ලියලා තියෙනවා මොකද්ද අද අපි ඉගෙන ගන්න අකුරු යාළුවා ඕ ත අකුරු යාළුවා තමයි මේ ඉන්නේ හරි ඒ වගේම චූටි පුතාලා දන්නවද මෙන්න මේ මොනවද කියලා බලන්න මංගාව තියෙන කූඩේ මේ මොනවද මේ මේ කුඩේ පුරාවට තියෙන්නේ එළවලු තියෙනවා නේද පුතේ මේ බලන්නකෝ ගෝවා තියෙනවා මිරිස් තියෙනවා මෙන්න මෙතන පිපිඤ්ඤා තියෙනවා ගොඩක් දේවල් තියෙනවා දැන් මේ එළවලු කුඩේ මෙන්න මේ රතු පාටින් මොනවද තියෙන්නේ දැන් පුතාලගේ ගෙදරත් ඇති අම්මා කඩේ ගිහින් අරගෙන ඇවිල්ලා ඇති මෙන්න මේ වට මේ රතු පාටින් තියෙන්නේ මෙන්න මේවා මේ බලන්න බලන්න මොනවද කියලා ආ මෙන්න තක්කලි නේද පුතේ තක් තක්කාලි ඔන්න එහෙනම් තක්කාලි කියලා කියනකොටත් අපිට ඕන වෙන්නේ ත අකුරු යාළුවා ඔන්න ඊළඟට දැන් තක්කාලි එහෙම කඩේ ගේන්න ගියාම අම මුදලාලි මාමගෙන් කොහොමද ඉල්ලන්නේ මුදලාලි මට තක්කාලි කිලෝ එකක් දෙනවද ඔහොම කියලා අම්මා ඉල්ලනව නේද මෙන්න මෙනේ එළවලු ගන්න ගියාම බඩු ගන්න ගියාම මුදලාලි මාමගෙන් අම්මා ඉල්ලනවා කිලෝ එකක් දෙන්න කියනවා 500ක් දෙන්න කියන ওই විවිධ විවිධ පුතාලට ඇහිලා ඇති එතකොට මුදලාලි මාම මොකද කරන්නේ පුතේ මුදලාලි මාමා ඒ දේවල් අරගෙන ගිහිල්ලා තරාදියකට මෙන්න මේ වගේ තරාදියකට දාලා කිරලා බලනවා නේද කොච්චරක් තියෙනවද කියලා කිරලා තමයි දෙන්නේ ආ එහෙනම් මෙන්න මේ වගේ මේ අපි කිරන්න ගන්න මෙන්න මේ උපකරණයට අපි කියනවා පුතේ තරාදිය කියලා මොකද කියන්නේ තරාදිය කියලා කියනවා නේද ඔන්න මන් ලියන්නම් තරාදිය කියලා මේ බලන්නකෝ තරාදිය තරාදිය කියනකොටත් මොනවද අපිට ඕන වෙන්නේ ඌ ත අකුරු යාළුවා නේද පුතේ එහෙනම් අපි අද ඉගෙන ගන්නෙ කවුද මොන අකුරු යාළුවවද පුතේ අපි ඉගෙන ගන්නෙ ත අකුරු යාළුවා මොකද්ද ත අකුරු යාළුවා ඔන්න අර අහසේ රැට පායන්නේ මොනවද තරු අම්මා පොතර දෙන්නේ මොනවද ලස්සනට ලස්සනට අකුරු ලියවම අම්මා පොතේ මොනවද දෙන්නේ තරු පැංච දෙනවා නේද ගොඩාරියක් ආ එහෙනම් චූටි පුතාලා හිතන්න ඕනි දැන් අද තරු පැංච ගොඩාක් ගන්න ඕනි තරු ත අකුරනේ ඉගෙන ගන්න ත අකුරෙන් තරු පැංච ගොඩාක් ගන්න ලස්සනට මේ අකුරු යාළුවා ලියනවා කියලා හිතා ගන්න ඕනි හරි චූටි පැටියෝ මේ බලන්නකෝ ටීචර් ගාව මොකද්ද මේ තියෙන්නේ ත අකුරු යාළුවා නේද මේ බලන්නකෝ අපි බලමු ත අකුරු යාළුවා කොහොමද ලියන්නේ කියලා දැන් චූටි පුතේ ඔගලන් මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා ග අකුර හ අකුර ඊළඟට ය ස ප මෙන්න මේ අකුරු ඉගෙන ගත්තා. ඒ වගේම උගලන් ඉගෙන ගත්ත පුතේ න අකුරු යාළුවාවත් ඉගෙනගෙන තියෙන්නේ. දැන් චූටි පැටියෝ න අකුරු යාළුවා ලිව්වා වගේම තමයි. හරිද? න අකුරු යාළුවා ලිව්වා වගේම බෝලෙන් තමයි ත අකුරු යාළුවාවත් පටන් ගන්නෙ. ඔන්න මෙතනින් තමයි පැටියෝ පටන් ගන්නෙ. ඔන්න මේ බෝලෙන් තමයි පුතේ අකුරු යාළුවව අපි ලියන්න පටන් ගන්නෙ. ඒ වගේම මෙහෙම බෝලෙන් පටන් අරගෙන ලස්සන බණ්ඩිය දාලා නා අකුරු වගේ උඩට යන්නේ නැහැ. දැන් නා අකුර පුතේ ඔහොම උඩට යනවනේ. එහෙම උඩට යන්නේ නැහැ ත අකුරු යාළුවා. ත අකුරු යාළුවා චූටි පුතේ මෙහෙම ලස්සන බෝල බණ්ඩියක් අරගෙන චූටි හොටේ චුට්ටක් පල්ලෙහාට දානවා. එයාගේ හොට උඩට යන්නේ නැහැ. නා අකුරු යාළුවගේ කොහොමද අතින් ලියලා පෙන්නන්න? ඔන්න නා අකුරු යාළුවා බෝලේ අරගෙන බණ්ඩිය උඩට යනවා. හැබැයි ත අකුරු යාළුවා ලියනකොට බණ්ඩිය අරගෙන ලස්සනට චූටි තුඩ පල්ලෙහාට තමයි ලියන්නේ. ඔහොම ලියලා ඊළඟට මේ විදියට ඉවර කරනවා. ඉවර කරන්නේ පුතේ නා අකුරු යාළුවා ලිව්වා වගේම තමයි. මෙන්න මේ බණ්ඩියයි මෙන්න මෙතන කොටසයි තමයි චුට්ටක් වෙනස් වෙන්නේ නා අකුරු යාළුවට වඩා. ත අකුරු යාළුවා ලියනකොට. හොඳයි. එහෙනම් අපි ලියලා බලමු මේ අකුරු යාළුවා කොහොමද කියලා. ඔන්න දැන් අම්මට කියන්න සූදානම් කරලා දෙන්න කියලා අම්මා ගාව තියෙනවා. මේ වගේ ලස්සන අකුරු යාළුවා එක් ලියව මේ වගේ කොලයක් අම්මා ගාව තියෙනවා. ආයි කොලේ අරගෙන පාට කෑල්ලක
කැලකුත් අසමාස පාට කැලකුත් ළඟට අරගෙන අපි දැන් ලියලා බලමු කොහොමද මෙයාව ලියන්නේ කියලා. ඔන්න චූටි පුතේ දැන් අපි අම්මට එච්ච ලියලා දුනු ලස්සනම ලස්සන ත අකුරු යාළුවා උඩ පාට කැලණින් ලියමු. පුතේ මේක ලේසිම ලේසි. මොකද ඔගලන් න අකුරු යාළුවා දන්නවනේ. ඒ වගේම මෙතනින් පටන් ගන්න. මෙන්න මෙතනින් පටන් ගන්න. මම ඩොට් එකක් තියනවා මෙන්න මේ විදියට. මේ බලන්න. මෙන්න මෙතනින් පටන් ගන්න ඕනේ. මම මේ ඩොට් එක තිබ්බ තැනින්. ඔන්න මමත් ලියන්න. මෙතනින් පටන් අරගෙන මෙන්න මෙහෙම ඇවිල්ලා මෙන්න මෙහෙම. මෙන්න මේ වගේ චූටියට පල්ලෙහාට කොක්කක් වගේ අරගෙන පැන්සල උස්සන්න එපා. පාට කැල උස්සන්න එපා. එකම ලයින් එක. එකම ලයින් එකෙන් පුතේ ලස්සනට බණ්ඩිය ලියනවා. ලියලා චූටි හොටක් දාලා මෙන්න මේ විදිහට ඇවිල්ලා මෙන්න මෙහෙම ඇවිල්ලා පල්ලෙහාට ඇවිල්ලා නතර කරනවා. ඒ නතර කරන තැන බණ්ඩියේ ගෑවෙන්නේ නැහැ. ඔන්න ආයි ලියමු පුතේ බෝලෙන් පටන් ගන්න. මෙහෙම අරගෙන ඔන්න ඔහොම අරගෙන ලස්සන බණ්ඩිය ඇවිල්ලා චූටි හොටක් පිනෝකියෝට වගේ දිග නහයක් නෙමෙයි චූටි හොටක් දාලා උඩට ගිහිල්ලා ඔන්න මේ විදිහට පල්ලෙහායින් නතර වෙනවා. ඔන්න මෙහෙම ලියලා ඉවර වෙලා අකුරු ලියන අතේ දෙවෙනි ඇඟිල්ල, දඹරැඟිල්ල අරගෙන මෙන්න මේ විදිහට මේක උඩ ලියන්න ඕනේ. දැන් අකුරු ලියන අත් එක එක දරුවන්ගේ වෙනස්නේ. වම් අතේ නම් ඒ විදිහයි, දකුණු අතේ නම් ඒ විදිහයි. අරගෙන මෙන්න මෙහෙම ලියන්න පුතේ. මොකද මේ ඇඟිල්ලෙම ලියන්න කියන්නේ මම පුතාලට නිතර කියන කාරණාවක් තමයි. චූටි ඇඟිලි වලට දැනෙන්න ඕනේ අකුරේ හැඩ. එහෙනම් ඔන්න අපි ත අකුරු යාළුවා ලිව්වා. දැන් අර්ථ චුට්ටක් කුරු වෙලා නේද? එහෙනම් දැන් බලමු පස්රුල් පොතේ කොහොමද මේ අකුරු යාළුවා ලියන්නේ කියලා. ඔන්න චූටි පුතේ දැන් ඔගලන් ලියලා තියෙන තරු ගොඩක් හම්බුණාද? ත අකුරෙන් තරු හම්බුණා නේද? ඔන්න ඔන්න අම්මට කියන ලොකුම ලොකු තරුවක් ඕනි කියන්න. ඇයි අද ත අකුරුනි ඉගෙන ගන්නෙ? ත අකුරෙන් තරු පැංචෙක් ඕනි කියලම කියන්න ඕනි. හරි, ඒ වගේම ඔන්න දැන් අපි සූදානම් වෙන්නේ චූටි පැටියෝ ත අකුරු යාළුව කොහොමද පස්රුල් පොතේ ලියන්නේ කියලා බලන්න. ඔන්න ටීචර් ගාව ඉන්නවා ත අකුරු යාළුවෙක්. අර බලන්නකෝ තරු පැංචොත් ඉන්නවා. ගොඩක් ඉන්නෝනේ තරු පැංචු. එහෙනම් තරු පැංච ගොඩාක් ගන්න ලියන්න ඕනේ පස්රුල් පොතේ ලියනකොටත්. චූටි පැටියෝ ඔබලන්ගේ මං අර කලින් කිව්වා වගේම න අකුර ලිව්වා වගේම ත අකුරු යාළුවා ලියන්නේ නිල් රූල් වල මැද්දේ. නිල් රූල් වල තමයි ලියන්නේ. එතකොට හොඳම කාරණාව පුතේ ඔයගලන්ට අමතක වෙන්න පුළුවන් මේ ලියනකොට අපි දකිනවා සමහර වෙලාවල් වලට මේ රූල් වල ගෑවෙන්නේ නැහැ පැටියෝ. රූල් වල නොගෑවී නම් ලියන්න එපා. අනිවාර්යෙන් චූටි පුතේ මේ රූල් වල ගෑවෙන්න ඕනි. ගෑවෙනවා කියන්නේ රූලෙන් යටට යනවත් නෙමෙයි. ගාවල රූල් වල ඇතුලේ ලියවෙන්න ඕනි. හොඳයි චූටි පුතේ මේ බලන්න මේ අකුරු යාළුවා ඉන්නේ නිල් රූල් වල මැද්දේ. නිල් රූල් වල මැද්දේ ඉන්න අයට අපි කියනවා අර ම අකුරෙන් කියන්නේ. මම අර හැමදාම කියන්නේ මොකද්ද? ම අකුරෙන් මධ්‍යක්ෂර. ඕ පුතේ ත අකුර මධ්‍යක්ෂරයක්. හරියට අම්මයි අප්පච්චි මැද්දේ ඉන්න පුංචි ඔයා වගේ තමයි මේ රතු රූල් දෙක. අම්මයි අප්පච්චි නම් මේ මැද්දේ ඉන්න ත අකුර යාළුවා පුංචි ඔයා. හරි, එහෙනම් අපි ලියලා බලමු පස් රූල් පොතේ කොහොමද කියලා. චූටි පුතේ ඔන්න දැන් මගේ පස්රුල් පොතට මං ආවා. ඒ අතරතුර පුතාලට පුළුවන් අපේ චූටි බබා පත්තරේ 12 වෙනි පිටුවේ මාර්තු කලාපේ 12 වෙනි පිටුවේ තියෙනවා පුතේ පස්රුලේ ත අකුරු යාළුවා ලියන විදිහ. මං දැන් මෙතන කතා කරනකොට මං හිතනවා ගොඩක් පහසුවක් වෙයි පුතාල මේ පිටුව පෙරලා ගන්නවා නම්. ඇයි දන්නවද? එතකොට මෙතන තියෙනවනේ මේ අකුරු යාළුවා. ඒක නිසා පුතාල මේක ළඟට අරගෙන මං කියන දේ චුට්ටක් බලා ගන්න. මොකද මේක ලිව්වට පස්සේ අපි පස් රූල් පොතේ පස් රූලේ මේක ලියලා ඉමු. මොකද එතකොට පුතාලට පැහැදිලිව අකුරු යාළුවව අවබෝධ වෙයි. හරි, චූටි පුතේ ඔන්න දැන් මං අර කලින් කිව්වා වගේම මේ තියෙන්නේ පුතාලගේ පස් රූල් පොත කියලා හිතන්න. මං ආයිත් මතක් කරනවා චූටි පුතේ පස් රූල් පොත ගත්තාම ඒකේ රූල් පහක් තියෙනවා. මේ රූල් පහෙන් අපි පුතේ ලියන්න ඕනි මෙන්න මේ 2 4 රූල්. අපිට ඕන වෙන්නේ 2 3 4. මෙන්න මේ රූල් ටික තමයි පුතේ අපිට අකුරු යාළුවා ලියන්න ඕන වෙන්නේ. හරි, එහෙනම් ඔන්න මේක ලේසියි. අපි නා අකුරු යාළුවා ලිව්වානේ නේද? දැන් මට ඇහෙනවා කියනවා අයියෝ ටීචර් මට තා අකුරු නම් ගොඩක් ලේසියි කියලා කියනවා. හරි, එහෙනම් ඔන්න පුතේ අපි පටන් ගන්න මෙන්න මේ බෝලෙන්. ඔන්න බෝලෙන් පටන් අරගෙන චූටි කොක්කක් වගේ දාලා ලස්සන බණ්ඩිය. ඔන්න හොඳට බලන්න බණ්ඩිය දිහා. මේ බලන්න පුතේ මේ බණ්ඩිය ලස්සනට එන්න ඕනි. දැන් ගොඩාක් අපේ අම්මලගෙන් තියෙන ප්‍රශ්නයක් තමයි අනේ ටීචර් මේ ලස්සන බණ්ඩිය එන්නේ නැහනේ, තාකුර ලියනකොට එළියට යනවනේ, එහෙම කියලා කියනවා. ඒකට ප්‍රධාන හේතු ඕන මන්ද අම්මා ටීචර් පොඩ්ඩක් කතා කරන්නේ. අම්මා ටීචර් බබා ලියනකොට බලන්න මේ බණ්ඩිය පොඩ්ඩක් ඇතුළට
ඇතුළට ලියන්න උත්සාහ කරන්න. මේ ගොඩක් මෙහාට එනවා. සමහර බබාලා මෙන්න මේ හරියෙන් විතර බණ්ඩිය ලියනවා. මේ හරියෙන් චූටි බණ්ඩියක් දානවා. එතකොට අකුරු යාළු ඉස්සරහට යනවා. කොට කොට ඉස්සරහට යනවා. ඔන්න මම දැන් පාඩම මැද්දෙන් අම්මා ටීචර් තමයි කතා කරේ. චූටි පැටියෝ ඔන්න බලන්න ලස්සන බණ්ඩිය දාලා ඊට පස්සේ මෙන්න මේ වගේ චූටි තුඩක්. චූටි තුඩක් දාලා උඩ රූල ගෑවෙනවා. අර මං කියපු කාරණාව අනිවාර්යෙන් පුතේ රූල ගෑවෙන්න ඕනි. උඩ රූල ගෑවිලා පල්ලෙහාට ඇවිල්ලා පල්ලෙහා රූලෙත් ගාවලා හැබැයි බණ්ඩියේ හප්පන්නේ නැතුව අකුර ඇක්සිඩන්ට් වෙන්නේ නැහැ මේ විදිහට. ඇක්සිඩන්ට් කරන්න නැතුව නතර කරන්න ඕනි. ඒ වගේම ඔන්න බලාගන්න චූටි පැටියෝ මේ බණ්ඩිය බණ්ඩියත් එක්කලා චූටි තුඩක් එනවනේ. මේ තුඩ කොටස පුතේ පල්ලෙහාට තමයි තියෙන්නේ. නා අකුර නම් ඔහොම ඇවිල්ලා උඩට ඔන්න ඔහොම ගියා. හැබැයි තා අකුර එහෙම නෙමේ. බණ්ඩියත් එක්ක චූටි තුඩක් තමයි දාන්නේ. හොඳට බලන්න මේ හොට අර පිනෝකියෝගෙන හය වගේ. පිනෝකියෝගෙන හයි දිගන හයක්නේ පිනෝකියෝට තියෙන්නේ. ඒ වගේ දිග හොටක් නෙමේ මෙයාට තියෙන්නේ නේද පුතේ? මේ පල්ලෙහරුලේ ගෑවෙන්න තරම් ගොඩක් ලොකු හොටක් එහෙම දාන්න එපා. ඔන්න ආයි බලාගන්න. ලස්සන බෝලේ ගත්තා. ඊට පස්සේ තුන්වෙනි රූලේ ගාවලා ලස්සන බණ්ඩිය දාලා ඔන්න චූටි හොටක්. චූටි හොටක් දාලා උඩට ගිහිල්ලා උඩ රූලේ ගෑවිලා හිමින් සැරේ පල්ලෙහාට ඇවිල්ලා නතර වෙනවා. හරි ඔන්න ඔය වගේ තමයි පුතේ පස් රූලේ අපි තා අකුරු යාළුවා ලියන්නේ. ඔන්න දැන් චූටි පැටව මට උත්තර දෙන්න. තා අකුරු යාළුවා නිල් රූල් වල ලියන අකුරු යාළුවෙක්. ඒ කියන්නේ රතු රූල් වල මැද්දේ ලියන්නේ. ඒක නිසා අපි මෙයාට කියනවා මොන අක්ෂරයක් කියලාද? මධ්‍ය අක්ෂරයක් කියලා නේද? මේ තා අකුර කියන්නේ පුතේ මධ්‍ය අක්ෂරයක්. හරි ඔන්න එහෙනම් දැන් අපි ගමු ටග්ගල ටග්ගල ගන්න පත්තරේ. දැන් ළඟට අරන්නේ තියෙන්නේ. ඔන්න ටීචර්ත් ලියනවා පත්තරේ. පුතාලත් පත්තරේ ලියමු. හරි ඔන්න අපි දෙගොල්ලොම එකතු වෙලා ලස්සනට ලියමු බලන්න පත්තරේ. චූටි පුතේ මෙතන ලියපු අකුරු යාළුවෙක් ඉන්නවනේ. අපි ඒ අකුරු යාළුවාට ලියලෙමු. හරිද? මෙන්න මෙතනින්. මෙතනින් පටන් ගන්න. මේ උඩ රූලෙන් පටන් ගන්න. ඒ කියන්නේ දෙවෙනි රූල උඩ ඉඳන් බැලුවොත් දෙවෙනි රූල නැත්තම් පුතාලක පළවෙනි නිල් රූල මතින් තමයි පටන් ගන්න. මෙතනින් පටන් අරගෙන ලස්සන බෝලේ අරගෙන ඔන්න ඔහොම ඇවිල්ලා ඊට පස්සේ ලස්සන රවුම් බණ්ඩිය චූටි හොට උඩට ගියා. මෙන්න ඇවිල්ලා නතර වුණා. මේ විදිහට පුතාලට පුළුවන් මෙන්න මේ හැම අකුරක් උඩම ලියන්න. ලියලා චූටි අත පොඩ්ඩක් හුරු කරගන්න. ඔන්න ඊට පස්සේ පුතේ ඔයගොල්ලන්ට දීලා තියෙනවා පළවෙනි කොටස දීලා ඊළඟ කොටස අඳින්න තියෙනවා. එතකොට පුතාලා පටන් ගන්න ආයි පළවෙනි කොටසින්ම තමයි. ඔහොම පටන් අරගෙන චුට්ටක් ඔහොම ඇවිල්ලා ලස්සන බණ්ඩි චූටි හොට දාලා මෙන්න මේ විදිහට ලියලා නතර වෙන්න පුළුවන්. ඔන්න ඒ විදිහට මේ පත්තරේ ලස්සනට අකුරු යාළුවා ලියන්න ඕනි. හරි මම මෙතනම පුතාලට පෙන්වන්න. පුතාලා වැරදියට සමහර ලියන අවස්ථා තියෙනවා. ඒ මොනවද කියලා මම පුතාලට පෙන්වන්නම්. මෙන්න මේ පොතේ ලියලා පෙන්වන්නම්කෝ. හරි පත්තරේ මං චූට්ටක් පැත්තකින් තියලා අපි ගමු මෙන්න මේ පොත. පුතාලා මේ අකුරු යාළුවා ලියනකොට මෙහෙම මෙතනින් පටන් ගන්න. ඔන්න ආයි බලන්න. මෙන්න මේ පළවෙනි නිල් රූල මතින් තමයි බෝලේ අඳින්න පටන් ගන්න. මෙන්න මෙහෙම. ඔහොම ඇවිල්ලා මෙන්න මෙහෙම ලියලා මෙන්න මේ හොට මෙහෙම ලියන්න එපා. පේනවද මේ සමහර මෙන්න මෙහෙම ලියන. මොකද වෙලා තියෙන්නේ? මේ හොට මෙහෙම ඇවිල්ලා මෙතන බණ්ඩිය නිකන් මෙන්න මෙම ඇදී ගිහිල්ලා එහෙම අකුරු යාළුව ලියන්න එපා. එනම් පුතේ මේ බලන්න මෙහෙම බෝලේ අරගෙන ඔන්න ඊට පස්සේ මේ පැත්තෙන් ලස්සන රවුම් බණ්ඩිය චූටි හොට උඩ ගෑවිලා ඔහොම නතර වෙන්න ඕනි. ආයිත් තව යාළුවන්ට ලියවෙනවා මෙහෙම. ඔහොම බෝලේ අරගෙන මෙහෙම ඔන්න ඔහොම. මේක ගොඩක් වෙලාවට අම්මා ටීචර් අපිට වෙන වැරද්දක් දරුවන්ට. පේනවද මේ අකුරු යාළුවා දැන් බලන්න. ඔන්න මම මෙතනින් ලයින් එකක් ඇඳලා පෙන්නන්නම්. මේ බෝලේ ඉඳන් මම මෙන්න මෙහෙම මේ බලන්න මම ලයින් එකක් පල්ලෙහාට දානවා. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ උඩ බෝලෙට වඩා බණ්ඩිය මෙහෙට ඇවිල්ලා. අපි එහෙම අකුරු යාළුවෝ ලියන්නේ නැහැ. මෙන්න මේ වගේ. එහෙනම් අපි කොහොමද ලියන්නේ? මේ උඩ බෝලේ අරගෙන මෙහෙම ඇවිල්ලා ඔන්න මේ පැත්තින් බණ්ඩිය ලස්සන්ට අරන් චූටි හොට දාලා ඔන්න ඔය විදිහට නතර වෙන්න ඕනි. දැන් එතකොට මෙන්න මේ උඩ බෝලේ මේ තුඩයි දෙක එක ලයින් එකේ වගේ තමයි පිහිටන්න ඕනි. මෙහෙම ලිව්වොත් නම් ඔන්න තා අකුරෙන් තරු ගොඩක් දෙන්න ඕනි මගේ පුංචි පැටවුන්ට. හරි
ඔන්න දැන් චූටි පුතාලා පස් රෝල් පොතේ ලිව්වා පත්තරෙත් ලියලා පස් රෝල් පොතේත් ලියලා තරු ගොඩක් හම්බුණා නේද තා අකුර ලියන්නේ ඒ නිසා තරු පැංච ගොඩාරියක් ඉල්ල ගන්න ඕනි හරි ඔන්න පොතේ මේ බලන්නකෝ පුතාලා මේ අකුරු යාළුව ලියනකොට දැන් චූටි පුතාලට චූටි දූල පුතාලට නංගිල මල්ලිලා තිඳීනේ නේද ඔයාගේම හරි නැත්තම් නැන්දල මහමලගේ හරි නංගිල මල්ලිලා හම්බ වෙනවනේ ඒ හම්බ වෙනකොට චූටි පුතා ඉගෙන ගන්න ඕනි ඒගොල්ලන්ට මේ අකුරු යාළුව කියලා දෙන්න හරිද පුතාටත් පුළුවන් සර් කෙනෙක් ටීචර් කෙනෙක් වෙන්න ඒක නිසා චූටි පුතාලා චූටි දූල බලන්න මේ අකුරු යාළුව ලියනකොට ওই නංගිල මල්ලිලට කියලා දෙනකොට වෙන්න පුළුවන් අඩුපාඩු තියෙනවා මේ බලන්නකෝ මේ අකුරු යාළුව ලියනකොට පුතේ මෙන්න මෙහිම වෙන්න පුළුවන් හොඳට බලන්න මේ බලන්න මෙයාට මොකද වෙලා තියෙන්නේ එයාගේ මෙන්න මේ හොට බලන්නකෝ නේ දර නහය වගේ දාන කොටස පිනෝකියෝගේ වගේ වෙලා නේද හරි දන්නවනේ පිනෝකියෝගේ කතාව පිනෝකියෝ බොරු කිව්වම නහය දික් වෙනවා වගේ මේ බලන්නකෝ මෙයාගෙත් මේ තාකුරි ලස්සන බණ්ඩි දාලා හොට කොටස ගොඩක් දිගට ඇවිල්ලා අනේ එහෙම ලිව්වොත් නම් අපිට තරු දෙන්න බෑ නේද පුතේ අනේ එහෙම ලිව්වොත් නම් තරු දෙන්න බෑ ඒක වැරදි එහෙනම් චූටි පුතාලා තව කෙනෙක්ට කියලා දෙනකොට දැන් ඔගලන් ලොකුයි ඔගලන්ගේ නංගිල මණිලට කියලා දෙනකොට නැත්නම් යාළුවෝ ලියනකොට මෙහෙම ලිව්වොත් නම් වැරදි කියලා කියන්න මතක තියාගන්න ඕනි ආ මෙයාට මොකද වෙලා තියෙන්නේ මෙන්න මෙයාට මට කියලා දෙන්නකෝ හරිද අකුරු යාළුවා හරිද පුතේ නෑ හරි නෑ ඇයි මොකද වෙලා තියෙන්නේ එයාගේ හොටක් නෑනේ නේද පුතේ මෙයාට ලොකුම ලොකු උදා හොටක් දාලා හරියට පිනෝකියෝගේ නහය වගේ මෙයාට මුකුත්ම දාලා නෑ අනේ එයා වැරදි නේද පුතේ එහෙනම් මේ වගේ අපි චූටි තුඩක් දාන්නේ නැතුව ලිව්වොත් පුතේ අකුරු යාළුවා වැරදි මෙන්න මේ වගේ රවුමටම අරගෙන හරියන්නේ නෑ චූටි තුඩක් දාන්න ඕනි කොහහස ලියන්නේ නම් හරි අකුරු යාළුව ඔන්න මාත්‍රික ලියමු බෝලයක් ගත්ත ලස්සන බණ්ඩි දැම්මා චූටි තුඩක් දාලා මෙන්න මෙහිම අරගෙන නතර කළා රයිට් මේ බලන්න චූටි පුතේ මෙන්න මංගාව තිනෝ මේ පුංචි යාළුවා කියනවා මේ අකුරු යාළුවා හරිද කියලා හරිද මෙන්න මේ අකුරු යාළුව හරිද නෑ නෑ හරි නෑ පුතේ ඇයි මේ බලන්නකෝ මෙන්න මෙයා මේ රූල දිගේ ගිහිල්ලා ඔන්න අපේ අම්මා ටීචර් හොඳට මේක බලා ගන්න අම්මා ටීචර් මේ මෙන්න මේ වැරද්ද ගොඩාක් වෙලාවට අපේ අතින් වෙනවා මොකද දන්නවද මේ අකුරු ලියනකොට මේ බලන්න මෙතනත් මේ රවුමට නෙමෙයි බෝලේ අරන් තියෙන්නේ පටන් ගන්නකොට බෝලේට අරන් නැහැ පැතලියට බිත්තරයක් වගේ රවුමට වගේ තමයි අරන් තියෙන්නේ ඒ වගේම මේ බණ්ඩිය පුතාලා කොටු හැඩයකට ලියන්න උත්සාහ කරනවා නේ නී රූල දිගේ ගිහින් කොටු හැඩයක් ඇවිල්ලා චූටි පැටියෝ ඔයාලා එහෙම ලියන්නත් එපා අකුරු යාළුවා ලියනකොට එහෙම ලියන්න එපා කවුරු හරි පුතෙක් මේ වගේ මේ නිල් ඉර දිගේ කොටු හැඩයකට ලියනවා නම් ඔන්න දැන් ඉගෙන ගන්න ඕනි අපි නම් ඒ වැරද්ද කරන්නේ නෑ කියලා එහෙම ලිව්වොත් පුතේ අකුරු යාළුවා හරියටම නිවරදි කියලා අපිට කියන්න බෑ එහෙනම් මේ වගේ ලියන්නේ නෑ එහෙනම් බලන්න පුතේ මේ අකුරු යාළුවට මොකද වෙලා තියෙන්නේ එයා මේ බලන්න එයාගේ බණ්ඩිය නම් හරි තුඩත් හරි මෙතන බෝලෙත් තියෙනවා ලස්සනට මෙතන මොකද වෙලා තියෙන්නේ ඌ එයා ආ මේ කොටස ලස්සනට කර්ව් කරලා අරගෙන නෑනේ නේද පුතේ හරියට බ්‍රේක් නැති පුංචි කාර් එකක් ගිහින් වගේ මේ උඩින් ඉඳන් ඩොංගාල පල්ලෙහාට ලියලා එහෙනම් අපි එහෙම අකුරු යාළුවෝ ලියන්නේ නෑ නේද පුතේ එහෙනම් එයාටත් අපි වැරද්දක් තමයි දාන්න වෙන්නේ මේ බලන්න එහෙනම් මේ වගේ ඉරක් විදිහට ලියන්නෙත් නෑ ඔන්න චූටි පුතේ දැන් ඕගොල්ලන්ට හොඳට දන්නවා ත අකුරු යාළුවා ලියන හැටි පස් රූල් පොතේ චූටි පුතාලට දැන් පුළුවන් ගෙදර ඉන්න මේ නංගිට මලිට උනත් කියලා දෙන්න පුළුවන් දැන් ඔන්න චූටි සර් කෙනෙක් මැඩම් කෙනෙක් වගේ තමයි එහෙනම් ඔන්න ආයෙත් මම මතක් කරනවා චූටි පුතේ ත අකුරු යාළුවා කියන්නේ මධ්‍ය අක්ෂරයක් එයා ලියන්නේ රතු රූල් දෙක මැද්දේ ඉන්න නිල් රූල් වල නිල් රූල් වල ලියනකොට රූල් වල ගෑවෙන්න ලස්සනට ලියන්න ඕනි හරි ඔන්න එහෙනම් අපේ අම්මලා දෙන්න බලන්න අපේ පුංචි පුතාගේ අතට චුටි දුවගේ අතට තරු පැංචෙක් දෙන්න අන්නර වගේ ලස්සන තරු පැංචෙක් දෙන්න බලන්න හරිද කොමට පෙන්වන්න බලන්න අත ආ ඔය දිලා තියෙන ලස්සන තරු පැංචු හරි ඔන්න එහෙනම් තා අකුරෙන් තරු පැංචිකුත් අරගෙන මමත් දෙනවා තරු පැංචෙක් මේ බලන්නකෝ මමත් ඔයගලන්ට තරු පැංචෙක් දෙනවා ඇයි ලස්සනට ලියවන්නේ එනිසා ඔන්න ටීචර් කෙනෙක් පුතාලට තරු පැංචෙක් ඉන්නවා හරි ඔන්න චූටි පැටියෝ
අපි බලමු දැන් මේ අකුරු යාලුවා කොහොමද තනි රූල් පොතේ ලියන්නේ කියලා. තනි රූල් පොතේ ලියනකොට චූටි පුතේ අපි නා අකුරු යාලුවා ලිව්වා වගේම තමයි. ඔන්න මතක තියාගන්න ඔගලන් නා අකුරු යාලුවා ලිව්වා වගේම මේ බෝලේ ලස්සන්ට පටන් අරන් බණ්ඩිය රූල් යට ගෑවෙනවා. ගෑවිලා චූටි හොටේ දාලා මේ විදිහට ලියලා නතර කරන්න. ඔන්න හොඳට මතක තියාගන්න තනි රූලේ ලියනකොට පුතේ මෙන්න බණ්ඩියයි මෙන්න මේ ඉවර කරන තැනයි එකට ගාව ගන්න එපා. සමහර වෙලාවල් වලට අම්මා ටීචර් අද මම අම්මා ටීචර්ට ගොඩක් කතා කරනවා. පුතේ ගෙදර ඉන්න අම්මා ඔයාගේ ටීචර් තමයි. ගෙදර ඉන්නේ අම්මා ටීචර් තමයි. දැන් මේ දවස්වල ගොඩක් වෙලාවට අම්මනේ මේ වැඩ කියලා දෙන්නේ. ඉතින් අම්මා බලන්න පුතාලා පස් රූලේ ලස්සනට ලියනවා. හැබැයි තනි රූලට එනකොට අකුරු හැඩය වෙනස් වෙනවා නේද? එතකොට මම දකින කාරණාවක් තමයි මෙන්න මේ චූටි සියුම් තැන් එකට අලවලා ලියන්න උත්සාහ කරනවා තනි රූලේදී. ඒක නිසා හොඳට අවධානයෙන් බලන්න අකුරු යාලුවා ලියනකොට බණ්ඩියේ ගෑවෙන්න එහෙම ලියන්න දෙන්න එපා. හරි, එහෙනම් චූටි පුතේ ඔගලන් මේ විදිහට අම්මා ටීචර්ට කියලා ලියාගෙන ඔගලන්ගේ පොතේ මේ වගේ ලස්සන අකුරු යාලුවෙක් ලියන්න ඕනේ. හරි, දැන් පුතාලා ගණන් කරන්න දන්නව නේද? මට ගණන් කළ පෙන්නන්නකෝ. ඔන්න එකේ ඉඳන් ගණන් කරන්න. මම ස්ටොප් කිව්වම නතර කරන්න ඕනි. එක, දෙක, තුන, හතර, පහ, හය, හත. ස්ටොප්. ඔන්න කොහෙන්ද ස්ටොප් කියලා කිව්වේ ටීචර්? හත කියලා. ආ, ඔන්න මං අරන් එන එක්කෙනා කවුද කියලා බලන්න. පුතාලා මියාව දැකලා තියෙනවද බලන්න. දන්නව නේද? මේ නම්බික මොකක්ද? මේ ඉලක්කමට මොකද පුතේ අපි කියන්නේ? අර ස්ටොප් කියලා නතර කරේ කියේද? හත. ආ, මෙයාට කියන්නේ හත කියලා. දැන් හ අකුරු යාලුවා දන්නවා. ත අකුරු යාලුවත් අද ඉගෙන ගත්තා. එහෙනම් අපිට දැන් හත කියලා ලියන්න පුළුවන් නේද? ඔන්න ටීචර් ලිව්ව හත කියලා මේ. හත. හත කියන්නේ පුතේ? හත. හත. හරි. ඔන්න චූටි පුතේ මේ මොකද්ද කියලා දන්නවද? අර ඉස්සර මිස්සර කාලේ තිබ්බ කාසේ මං ස අකුරු පාඩමේදී කියලා දුන්නා. මතකයි නේද? අර සමනලෙක් වගේ සරුංගලයක් අරගත්තු ළමෙක් හිටියේ. ඒ පාඩමේ මම මෙයාගෙන කියලා දුන්නා. බලන්න මෙයාගේ නම ලියලා තියෙනවා මෙන්න මෙතන. පුතාලට කියවන්න පුළුවන්. පුතාලගේ තරම් ලස්සනට නම් ලියලා නැහැ බෝල අකුරු වලින්. චුට්ටක් කියවල බලන්න මොකද්ද තියෙන්නේ කියලා මෙතන. මම බලන්න. ස ත ය. ඔන්න මෙහෙම තමයි ලියලා තියෙන්නේ. සතය. මේ අර ඉස්සර කාලේ පාවිච්චි කරපු කාසි. මම අර පුතාලට දවසක් කිව්වේ ඒ කාසියට කියනවා පුතේ සතය කියලා. මම බලන්න. ස ත ය. සතය. සතය කියද්දිත් පුතේ ත අකුරු යාලුවා ඉන්නවා. දැන් බලන්නකෝ මැද්දට ත අකුරු යාලුවා දාන්න පුළුවන්. ඒ වගේම වචනෙක අන්තිමට ත අකුරු යාලුවා දාන්න පුළුවන්. ඒ වගේම පුතේ තරු කියනකොට දැන් රතේ තරුවක් දුන්නේ අම්මා ටීචර්. තරුව කියනකොට මුලට ත අකුරු යාලුවා ලියන්න පුළුවන්. එහෙනම් පුතේ ත අකුරු යාලුවා වචනවල මුලට ඉන්නවා, මැද්දෙන් ඉන්නවා, අන්තිමට ඉන්නවා. එහෙනම් එයා ඕන තැනක යොදන්න පුළුවන් අකුරු යාලුවෙක් තමයි ත අකුරු කියලා කියන්නේ. දැන් ටක් ගාලා මෙන්න මේ වචන දෙක අපි තනි රූල් පොතේ ලියමුද? උන ටීචර්ත් එක්ක ලියමු. අම්මා මෙන්න මේ වගේ පිටුව හදලා දෙන්නකෝ අපේ පුතාලට. කොහොමද දන්නවද? චූටි පුතාලගේ තනි රූල් පොතේ මෙන්න මේ පැත්තෙන් අම්මා ලියලා දෙන හත කියලා අම්මා ටීචර්. ඊට පස්සේ මෙන්න මේ වගේ. මේ බලන්න. මෙන්න මේ වගේ දෙකෙන් දෙක. දෙකෙන් දෙක රූල් දෙකක් කරන එක අනිවාර්යෙන් කරන්න ඕනි අපි එක දෙක ශ්‍රේණිවලදී. එහෙනම් දෙකෙන් දෙක මෙන්න මේ වගේ ඉරි දෙකකුත් දාලා දෙන තුනක් විතර ලියන්න. ගොඩක් ලිව්වම චූටි අතර ඉදිරි දන්නේ නැහනේ. ආ, මේ බලන්නකෝ අත කියද්දි. මේ අත කියද්දි කොහොමද? අත. ත අකුර එනවා නේද? ත අකුර එනවා අත කියද්දි. එහෙනම් ඔන්න හත කියලා මෙන්න මේ වගේ දෙපාරක් ලියන්න. ඒ වගේම මෙතනින් ලස්සනට හතේ ඉලක්කමකුත් ඇඳ ගන්න. ඔන්න ඔය වගේ ගෙදරදි ලියලා අම්මගෙන් තරු ගන්න ඕනි. හත විතරක් නෙමෙයි, අපි ඊළඟ පිටුවේ ලියමු පුතේ සතය කියන වචනේත්. මේ බලන්න. සතය. සතය. ඒකත් අර වගේම පින්තූරේ ඇඳලා මේ වගේ දෙකෙන් දෙක ඉරි ඇඳ ගන්න. පල්ලෙහාට රූල් දෙකෙන් දෙක පුතේ ඉරි දා ගන්න. මේ වගේ එම කියලා සතය කියන වචනේත් ලියන්න. ඔන්න චූටි පුතේ, එහෙනම් අපි අද ඉගෙන ගත්තේ මොකද්ද? මට මතක් කරන්න බලන්න. අපි අද ඉගෙන ගත්තා ත අකුරු යාලුවා ප
පස්රූලෙ ලියන්නත් තනිරූලෙ ලියන්නත් චූටි පුතාලා ලස්සනට අකුරු යාලුවා ලියලා තරු ගොඩාක් ගන්න ඕනි හොඳද ඔන්න එහෙනම් චූටි පුතාලා පරිස්සමින් ඉන්නන ටීචර්යි එනකන් ඒ වගේම තමයි අපේ ආදරණීය අම්මා ටීචර් මේ වගේ පාඩම් බලන්න අපි පාඩමක් දාපු ගමන් බලන්න අපේ ඉමාෂි ආයතනයේ YouTube නාලිකාව subscribe කරන්න ඒ වගේම ඔගලගේ අදහස් අපිට comment එකක් විදියට පහලින් සඳහන් කරන්න like එකක් දෙන්න පාඩමට කැමති බව කියන්න ඉතින් එහෙනම් අනිත් දවසේ තවත් අලුත් පාඩමක් අරගෙන එනකන් මගේ පුංචි දූලා පුතාලා සියලු දෙනාටම ආයුබෝවන්.